මොහොමඩ් ශාමි කියන්නේ ඉන්දියාවේ දක්ෂතම වේගපන්දු යවන්නෙක්. ශාමි පසුගිය ශ්‍රී ලංකා තරගාවලියේදී වගේම ඉන්දියාවේ දකුණු අප්‍රිකාවේදී දිනපු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය පිටිපස්ස හිටපු ලොකු බලවේගයක්. ශාමි ගැන මේ දවස්වල ඉන්දියාවේ මාධ්‍ය වැඩිපුර කතා වෙනවා අපිට දකින්නට පුළුවන්. ඒ ප්‍රතිවාදීන්ගේ කඩළු බිඳ දැමීම නිසා නොවේ. ශාමි තමන්ගේ බිරිඳගේ විශ්වාසය බිඳලා. ඒ නිසා තමයි ශාමි ගැන මේ දවස්වල වැඩිපුර කතා වෙන්නේ. ඒකත් එක්ක ගෘහස්ත හිංසනය ගැන ශාමිට ඔහුගේ බිරිඳ එල්ල කරපු චෝදනා තමයි මේ විදිහේ දැඩි කතාබහකට ලක් වෙලා තියෙන්නේ. සාපරාදී බය ගැන්වීම, විෂ ශරීරගත කිරීම සහ මිනී මැරීමට තැත් කිරීම කියන චෝදනා තමයි මේ විදිහට ශාමිට එල්ල වෙලා තියෙන්නේ. මේ වරද නිසා ශාමි ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුමනොත් අයින් කරලා දාන්න ඉන්දියාව පසුගිය දවසක පියවර අරගෙන තිබුණා. ස්වාමිගේ බිරිඳ වෙන හසින් ජයන් කියන්නේ වෙනත් කාන්තාවන් එක්ක තියෙන ඇසුරත් එක්ක තමන්ගේ ස්වාමියා මේ විදිහට තමන්ට අඩම් තෙට්ටම් කරනවා කියලා. හැබැයි මේ ගැන ශාමි නම් කියන්නේ මේක තමන්ට අපහාස කරන අරමුණෙන් කරන වැඩපිළිවෙලක එක ක්‍රියාවලියක් කියලා. කොහොමනම් ශාමි මේ චෝදනාව වලට වැරදිකාරයා වුණොත් අවුරුදු 10කට වැඩි සිර දඬුවම් විඳින්න වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලාගෙනමු ඉස්සරහට මොන වගේ තීරණයක් ලැබෙයිද කියලා. ශාමිට විතරක් නොවේ කාටත් කියන්න තියෙන්නේ කරන කල්ට පව මිහිරිය මිසෙ විඳින කල්ට දුක් දැඩි වේ ගිනිසේ කියන ලෝ වැඩ සංග්‍රහයේ කවිය තමයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව cricket world කැමති ඔයාගේ යහළුවෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. අයිතලු වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේදී ඔයාට සුබ දවසක්.